අපි සභා විල්ලුහම එදා දෙන්න එකඟ වුණා. ඇයි එක දුන්න ඇත්තේ. අනික මේක තව සමාලෝචනය වැඩන්නේ දැන් ඔක්කොම සාකච් සකස් කරලා IMF එකට දීලා තියෙනවා ආටිකල් 4 කන්සල්ටේෂන් වලට. IMF එකට දෙන්න පුළුවන්, ඉන්දියන් ආණ්ඩුවට කියන්න පුළුවන්, මහා බැංකුව හිටපු අධිපතිතුමා කියනවා. ඒත් මේ සභාවට තමයි මූල්‍ය පාලනේ තියෙන්නේ. Public finances under this house. ඉතින් මේ 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 සභාව ඇතුලේ මේ මේවා දෙන්න ඇයි මේක? ඇත්ත වශයෙන්ම මේක වරප්‍රසාද කඩකිරීමක්. මේ මේ මේක දෙන එක යුතුයකමක්. මේ කරුණු කියන එක යුතුයකමක්. අපි සිකුරාදා සහභාගි වෙනවා නම් මේ විශේෂයෙන්ම මුදල් අමාත්‍යයන් සාකච්ඡාවට ඊට ඉස්සෙල්ලා අපිට මේ ටික දෙන්න ඕනේ. අපිට කියනවා කොමිටි මේකට එන්න කියලා. මම අහන්නේ සභානායකතුමාගේ මේ පොරොන්දුව ඉෂ්ට කරලා නැහැ. මේ ඇමතිතුමා නෙමෙයි ඉන්න ඕනේ. මුදල් ඇමතිතුමා මෙතන ඉන්න ඕනේ. හැමදාම ඇවිල්ලා මේ කාරණාවට ප්‍රශ්න දෙන්න, පිළිතුරු දෙන්න. මේ ප්‍රථම වතාවට මම දැකලා තියෙන මුදල් ඇමතිවරයෙක් නැති විවාදයක්. චන්ද්‍රිකා කුමාරතුංග මුදල් ඇමති නියමුණාම ජනාධිපති හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයා මුදල් ඇමති ඉඳලා හිටලා මෙහාට එනවා. අගමැතිකම් කරත් ජනාධිපතිකම් කරත් ඒත් මෙතන එක නැහැ. ඒකයි මම කියන්නේ විශේෂයෙන්ම අපි මේක ලබලා දෙන්න ඕනේ. ඔව් විපක්ෂ නැහැ. කිසි දවසක ඉන්දියාවට ගියේ මේක මැදදී ඉන්දියාවට ගිහින් ආවා. මා කොසුනාගාරවල මේ වඳින්න ගියාද? මොකේටද ගියේ? ඒකයි මම අහන්නේ ඇයි ඉන්දියාවට ගියේ? මුදල් ඇමතුමා මෙතන ඉන්න ඕනේ. ඇයි ඉන්දියාවට ගියේ කියලා අපිට කියන්න? ඇමතුමා මට කියන්නේ ඇයි ඉන්දියාවට ගියේ කියලා මුදල් ඇමතුමා? හරි මම දැන් කියන්නේ ඇයි මුදල් ඇමතුමා ඇයි ඉන්දියාවට ගියේ කියලා මට කියන්න. මම අහන්නේ ඇයි මේ කාලෙදී ඇයි මුදල් ඇමතුමා ගියේ? නෑ හරි මං අහන්නේ ඇයි මුදල් ඇමතුමා ඉන්දියාවට ගියේ අයවැය මැදදී? අයවැය හොඳනම් අනික අපේ නෑ මං අහන්නේ මේකයි අපේ මේ මහා බැංකුවේ අධිපතිතුමාගේ රෝඩ් මැප් එක තියෙනවා නම් ඒ රෝඩ් මැප් එකේ කිව්වේ නෑ ඉන්දියාවට යන්න කියලා. ඊයේත් කියනවා ගිහින් දන ගහලා සල්ලි ඉල්ලන්නේ නැහැ කියලා කාගේවත්. එහෙනම් ඉන්දියාවට ගිහින් මොකද්ද කරේ? එතුමා කියනවා මේ අවස්ථාවේදී මම කතා කරගෙන පස්සේ මට පිළිතුරු දෙන්න. එතුමා කියනවා මහා බැංකුවේ අධිපතිතුමා කියනවා අපි ගිහින් කාටවත් වැඳලා සල්ලි ඉල්ලන්නේ නැහැ කියලා. ඉතින් අහන්නකො යාගේ එතුමාගේ ඉන්දියාවට ගිහින් මොකද්ද කරේ කියලා. බුද්ධගයාව වඳින්න ගියාද? ආණ්ඩුවට වඳින්න ගියාද? ඒකයි අපි අහන්නේ. මං කියන්නේ මේ කරුණු මෙහාට දෙන්න. ඇයි මේ සභාවට මේක දෙන්නේ නැත්තේ? ඒකයි මම අහන්නේ.